දවසේ හොඳම පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමු වන මම මලින්ද තිරිමාන්න. මම ප්‍රසාද නිමන්තිකා විජයරත්න ප්‍රථමයෙන් හිරු ප්‍රවෘත්ති සිරස්තල. පසුගිය දශක තුනේදී රට පාලනය කළ නායකයින්ගෙන් මාධ්‍යවේදීන්ට හිරිහැර වූ බව ජනපති කියයි. අල්ලස් පොලිස් ඇතුළු ස්වාධීන කොමිෂන් 4කට නව සමාජිකයින් නම් කෙරේ. වත්මන් පාලනයෙන්ද යුක්තිය බලාපොරොත්තු විය නොහැකි බව ජවිපේ කියයි. අපි කවුරු බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ මේ ආණ්ඩුවෙන් සමාජයට යුක්තිය ඉෂ්ට වෙයි කියලා. කොළඹ නගරයේ රාතපෑරුම් පිහිටුවීමේ සීමාව පුරුල් කිරීමේ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්. ආරක්ෂාව තීමිවේ. දැන් නෑනේ. නෑ. ජන හද හඳුනන මහජන බැංකුව WP රූපසිංහ සහ සභාගම වණ්ඩාරවත්ත ගම්පහ. පසුගිය දශක තුනක කාලය තුළ මාධ්‍යවේදීන්ට කළ හිරිහැර සම්බන්ධයෙන් රට පාලනය කළ නායකයින්ට ගැළවීමට ඉඩක් නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ 60 වැනි සංවත්සර උත්සවයට එක්වීමෙන්. ජනමාධ්‍යවේදීන්කින් සතුම්ලත් මෙරට පැරණිතම සංගමයක් වන ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයට 60 වසරක් පිරීම නිමිත්තෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම උත්සවය සංවිධානය කර තිබුණා. මෙහිදී සංගමයේ 60 වැනි සංවත්සරයේ නිමිත්තෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් 10 දෙනෙකුට සම්මාන ප්‍රදානය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා. මගේ පුතා පාසි කුඩා වැල්ලේ කොල්ලෝ ටිකක් එක ගහගත්තාම මේ රටේ මාධ්‍යවලට මොන විදිහේ බලපෑමක් දේශපාලන නායකයින්ගෙන් ඇති වුණාද කියලා හිතා. මීළඟ අගමැති අපේ තාත්තා ගියා DIG ගේ පුතාට පහර දුන්නා. මේ ප්‍රවෘත්ති අරලියගහ මන්දිරයෙන් හදලා පුවත්පත්වල ප්‍රධාන ශීර්ෂයේ විදිහට ලියන්නට එදා කියලා අපිට ඇති කරපු මානසික පීඩාව කොතෙක්ද කියන එක අත්විඳපු අපි දන්නවා. ඒ නිසා අපි රටක තිබිය යුතු ජනතාවගේ නිදහස වගේම මාධ්‍ය ශේෂ්ත්‍රය තුළ සියලු ආකාරයෙන් තිබිය යුතු නිදහස පැහැදිලිවම තහවුරු කරනවා. ගෙවි ගිය දශක තුනක කාලය රාජ්‍ය පාලනයේ සිටි බොහෝ අයට ගැලවෙන්න නිදහස් වෙන්න පුළුවන්කමක් නැහැ මාධ්‍යවේදීන්ට අපි හිරිහැර කළේ නැහැ කියන කාරණාව තුළ. අපි දක්කා ගෙවි ගිය දශක කීපෙම මාධ්‍යවේදීන්ට ජීවිත පරිත්‍යාග කරන්න සිදු වුණා. අතපය නැතුව ගියා. අතුරුදහන් වුණා. මේවා අපි පහුගිය කාලය තුළ අත්දැකපු දේවල්. බලපෑම් නැතුව අපි ආණ්ඩුවක් විදිහට වැඩ කරනකොට අපි කාරුණික ඉල්ලීමක් කරනවා. දේශපාලන වශයෙන් අපිව අතුරුදහන් කරන්නත් මාධ්‍ය තුළ උත්සාහ කරන්න එපා කියලා හිතා. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන් වීමේ සිද්ධියට අදාළව පොලිස්පතිවරයාට අධිකරණයේ හමුවේ පෙනී සිටින්නැයි අභියාචනා අධිකරණය අද නොතිස්සෙනෙකුත් කළා. මීට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාටද නොතිස්සෙනෙකුත් කර තිබෙනවා. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවටගත් යුද හමුදා නිලධාරීන් සිය දෙනාගේ බිරින්දෑවරුන් ගොනුකුල පෙත්සම් 4ක් අද අභියාචන අධිකරණයේ ඉදිරියේ සලකා බැලුණා. ඒ අභියාචන අධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා හමු වෙයි. එෙහිදී අභියාචන අධිකරණ සභාපතිවරයා විසින් පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසකට මේ මස 16 වෙනිදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කරනු ලැබුවා. සන්ධ්‍යායක නෙල්ගොඩ මහත්මිය සඳහන් කළේ තම ස්වාමි පුරුෂයාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ යටපත් කිරීමට ඇතමුන් උත්සාහ කරන බවයි. එකක් පැහැදිලි මේ ඉන්න නිලධාරීන් එළියට ගන්න උත්සාහ කරමින් විමර්ශනය අවුල් කරන්න උත්සාහ කරන්නේ රාජපක්ෂලා කියලා. මම මේ නිලධාරීන්ගෙන් නිලධාරීන්ගේ බිරින්දෑවරුන්ගෙන් ඉල්ලා සිටිනවා ඕගොල්ලන් දන්න සත්‍ය ඉක්මනින් එළි කරන්න යුක්තිය සහ සාධාරණත්වයේ නාමෙන්. එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙනුණු සැකකරුවන් 11 දෙනාගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බව ඊයේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. දැනට කරපු විමර්ශනය පිළිබඳව නීතිපතිට දැනුම් දුන්නම නීතිපති දැනුම් දුන්නා ඒ සැකකරුවන්ව අරන් ගිහිල්ලා ගිරිතලේ යුදාමුදා කඳවුරට ඒ සැකකරුවන් පෙන්වා දෙන ස්ථාන අනුව නිරීක්ෂණ සිදු කරලා නීතිපතිට යොමු කරන්න කියලා ඒ අනුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර දුන්නා. ඔක්තෝබර් 3ත් ඔක්තෝබර් 13ත් අතර කියන දින දෙක ඇතුළත සැකකරුවන්ව ගිරිතලේ කඳවුරට රැගෙන ගිහිල්ලා ඒ අදාළ විමර්ශන කරන්න කියලා. ඒ අනුව පෙරේදා විමර්ශන කණ්ඩායමක් ගිරිතලේ කඳවුරට ගියා. සැකකරුවන් 7 දෙනෙක් රැගෙන ගිහිල්ලා ඒ සැකකරුවන් පෙන්වා දෙන ස්ථාන අනුව යම් යම් නිරීක්ෂණ සිදු කළා. ඊට අමතරව ඉදිරි දින කිහිපය තුළ අනිත් සැකකරුවන් 4 දෙනාත් ගිරිතලයේ කඳවුරට රැගෙන යාමට නියමිතව තියෙනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව පිළිබඳව විවාදයක් කල්තැබීමේ යෝජනාවකදී ගෙන ඒමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී විවාදයක් අවශ්‍ය බවට අදහස් මතු වූ බවයි. කරා දින නියම කරන්නට කියලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ ඉදිරිපත් කරපු වාර්තා ගැන පක්ෂ නායක මට කිව්වා එන පාර්ලිමේන්තු සතිය තුල මේක විවාද කරනවා නම් හොඳයි කියලා කල්තැබීමේ යෝජනා කුඩ ජනාධිපතිතුමාගේ කාර්යාලයේ පරණගම කොමිෂන් වාර්තාව තුදලගම කොමිෂන් වාර්තාව ලැබලා දෙනවා මේවා තාම සිංහලයි දෙමළට පරිවර්තනය කළා නැහැ ඊළඟ සතියේ පාර්ලිමේන්තු සතිය අපි මේක විවාද කරනවා නම් අපිට දෙන්න පුළුවන් ඉංග්‍රීසි වාර්තා තුන පමණයි එන අඟහරු ආදා බාර දුන්නාම බ්‍රහස්පතින්දා සිකුරාදා මේක කරන්න අපි යෝජනා කරපු නිසා කල්තැබීමේ විවාදයත් ආණ්ඩුවේ පැත්තෙන් අපි දැනුම් දෙන්න. ඉන්දියානු දීවරින් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් නැල්ලීම දිගින් දිගටම සිදු කරයි. මේ දීවරින් වද අත්අඩංගුවට ගන්නේ ආගමන විගමන නීති යටතේ. ආගමන විගමන නීති අනුව බෝට්ටු රඳව ගන්න බෑ. සම්මත කරපු නීතියක් තියෙනවා. විදේශීය දීවර විධිවිධාන පනත අපිට හැකියාව තියෙනවා බෝට්ටුව අත්අඩංගුවට ගන්න. අවශ්‍ය නම් රාජසන්තක කරා. ඒත් අද එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මේක දීවර ශේෂයට වගේම ජාතික ආරක්ෂාවට විශාල ගැටලුවක්. මේ තුලින් නොයෙක් නීති විරෝධී දේවල් රටට ගේන්න පුළුවන්. මේ නිසා නාවික ශේෂ්ඨය තවත් ශක්තිමත් කළ යුතුයි. මගේ ගමේ ඉන්නවා දීවර ඇමතිවරු තුන්දෙනෙක්. කැබිනට් ඇමතිවරයා ඉන්නවා, රාජ්‍ය ඇමතිවරයා ඉන්නවා, පළාත් සභා ඇමතිවරයාත් ඉන්නවා. හැබැයි ඉතින් බෝට්ටුවක් ගැරුණොත් සතිය දෙක තුන යනවා බෝට්ටුව කොටල ගේන්න. ඇයි රජය මේ දීවරයන්ගේ ජීවනෝපාය මාර්ගයට උදව්වක් දෙන්න ඉදිරිපත් වෙන්නේ නැත්තේ? මේ සාපරාදී දීවර කර්මාන්ත ක්‍රමය වැළැක්වීමට අපි ජාත්‍යන්තරව මේ සඳහා සමුළුවක් වහාම කරනවා. මේ පිළිබඳව වගකීම අපි ජාත්‍යන්තර වශයෙන් බාර කළ යුතුයි. මේ ජාත්‍යන්තර සමුළුවක් මගින් තමයි මේ ප්‍රශ්නේ විසඳන්න හැකියාව අපිට ලැබෙන්නේ. නැත්තම් මේ සාකච්ඡාවගේ මේ දෙකරන්න හැකියාවක් නැහැ. මම අපේ කරු අගමැතිතුමත් සමග සාකච්ඡා කරලා, ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරලා ජාත්‍යන්තර තීරණයකට යන්න අපි එළඹෙනවා කියන එක ප්‍රකාශ කරනවා. මෙම ක්‍රියාවලිය සාර්ථක වෙට කිරීම සඳහා සර්වපාක්ෂික කමිටුවක් පිහිටිය යුතුයි. මම මේ කරු සභාවට යෝජනා කරනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා හතරකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද සමාජකයන් නම් කළා. ඒ අද පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභා රැස්වීමේදී දානම වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මගින් ස්ථාපනය කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ තෙවැනි රැස්වීම අද පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්ුණේ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක ආර් සම්බන්ධන් ඇතුළු ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන නියෝජිතයින් දස දෙනාම සහභාගී වුණා. මේදී අලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ ජාතික පොලිස් කොමිෂන් සභාව යන කොමිෂන් සභා සඳහා සමාජිකයන් නම් කර තිබෙනවා. ඒ අනුව අලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සමාජිකයන් 3 දෙනෙක්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සමාජිකයන් 5 දෙනෙක් සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට සමාජිකයන් 9 දෙනෙකු නම් කර තිබෙනවා. ජාතික පොලිස් කොමිෂන් සභාවට නම් කර ඇති සමාජිකයන් ගණන 7ක්. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවිල මහතා සඳහන් කළේ අදාළ සමාජිකයන්ගේ නම් ව්‍යවස්ථාදායක සභා රැස්වීමෙන් අනතුරුව අනුමැතිය සඳහා ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවයි. එසේ යොමු කිරීමේදී සෑම කොමිෂන් සභාවකටම සමාජිකයන් 3 දෙනෙකු සභාපතිත්වය සඳහා වඩා සුදුසුයයි නම් කර යවූ බව ඌ සඳහන් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් ස්වාධීන කොමිෂන් සභා 10ක් ස්ථාපිත කිරීමට නියමිතයි. එම කොමිෂන් සභා සමාජිකත්වයට අයදුම්පත් 500ක රසන සංඛ්‍යාවක් ලැබී තිබුණා. මෙතරින් ස්වාධීන කොමිෂන් සභා 9ක් සඳහා සමාජිකයන් 40 දෙනෙකු තෝරාපත් කිරීමට නියමිත අතර අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහා මෙවන විටත් සමාජිකයන් පත් කර තිබෙනවා. දවසේ පුවත when Bravia beats Android TV Sony from Singer. සුගී රජයේ සමයේ සිදු වූ මහා පරිමාණ හොරකම් වංචා හා දූෂණ සම්බන්ධයෙන් වර්තමාන රජයෙන්ද යුක්තිය බලාපොරොත්තු විය නොහැකි බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ජනතා යුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලංකාන්ත මහතා පවසනවා. කොළඹදී අද පැවති සමස්ත ලංකා සුරාබදු සේවා සංගමයේ 8වැනි වාර්ෂික සමුළුව අමතමින් නොසනහන් කළේ රජයේ ඉහළ දේශපාලන බලපෑම් මත එම පරීක්ෂණ නතර වී ඇති බවයි. ඔල්ලෝ
කවුරුත් හිතන්න එපා මේ හොරකම් වංචා දූෂණ පහුගිය කාලේ අපරාධ කරපුවට දේශපාලන පක්ෂභේදිකින් තොරව ක්‍රියාත්මක වෙන කාලයක් ඇවිල්ලා තියෙන්නේ කියලා. එහෙම නැහැ. FCID එක මාන්සියලා නිලධාරීන් වැඩ කරලා ඔක්කොම හොයාගෙන ඒවා පොලිස්පති ළඟින් නතර වෙනවා. පොලිස්පතිගේ අනුමැතිය නැතුව අරගොල්ලන්ට අත්තටම උඩ ගන්න බෑ කාරෝ. පොලිස්පතිගේ අනුමැතිය එන්න ඕන උඩින්. කොහෙද උඩ? දේශපාලන නීතිපති ළඟ කොට ගහිලා තිනවා පරීක්ෂණ කරලා නඩු දාන්න පුළුවන් ඒවා. නීතිපතිගේ අනුමැතිය එන්නේ නැහැ. එතන හිර වෙලා තියෙනවා. ඇයි? ඊට උඩ තැනින් එයාට බාධා කරනවා. එහෙම යුක්තිය ඉෂ්ට වෙන්න ඕන තරමේ දේශපාලන පරිවර්තනයක් රටේ වෙලා තියෙනවද? නැහැ. දැන් වෙලා තියෙන මොකද්ද? තනි කණ්ඩායමකට බලය ගියානම් අඩු තරමේ. පෞද්ගල කාලේ වෙච්ච වැරදි වෙනුවෙන් යමක් කරනවා. ජාතික ආණ්ඩුව කියන එක හැදුනේ මොකෙන්ද? ඒව ආරක්ෂා වෙන. ඉතින් ඔන්න ඔය දේශපාලන යථාර්ථය හැම එකටම බලපාන. එනිසා අපි කවුරුත් බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ මේ ආණ්ඩුවෙන් සමාජයට යුක්තිය ඉෂ්ට වෙයි කියලා. බලාපොරොත්තු වෙන්න එපා. එහෙම වෙන්නේ නැහැ. ඉදම් බලහිලව්වේ උණුසුම. ඒ වුණාට මිනිස්සුන්ට කතා කරන විලාසයක් තියෙනවා. ඔය තියන්නේ අභිමානේ.